බලාපොරොත්තුව. බලාපොරොත්තුව කියන වචනේ අපි හැම කෙනෙක්ම හොඳින් දන්න කියන වචනයක්. බලාපොරොත්තු අපි හැම කෙනාටම තියෙනවා. නමුත් ඒ බලාපොරොත්තු මා ප්‍රේමන්තේනි අපව කොහෙටද රැගෙන යන්නේ? ඇරිස්ටෝටල් කියන දාර්ශනිකයා එක්තරා අවස්ථාවක කියනවා, ඇවිද යන මිනිසුකගේ සිහිනය බලාපොරොත්තුවයි. ඇවිද යන මිනිසුකගේ සිහිනය නිකං එක තැනක ඉන්න පල් වෙන එක තැනකට වෙලා ඉන්න මිනිසෙකුක නෙවෙයි. ඇවිද යන මිනිසුකගේ ගැහැණියකගේ සිහිනය බලාපොරොත්තුවයි. මම ඔබට කිව්වාසේ අපි හැම දිනාගේම ජීවිතේ බලාපොරොත්තු තියෙනවා. එහෙමයි. මං හිතන්නේ ඔබ මාත් එක්ක එකඟ වෙනවා. ඒ බලාපොරොත්තු සාක්ෂාත් කරගන්නට, ඉටු කරගන්නට අපි හුඟක් දේවල් කරනවා. ඒ කරන හුඟක් දේවල් අතරින් අපි කරන්නා වූ බොහොමයක් දේවල් වල බලාපොරොත්තු රහිත වෙන අවස්ථාවන් අපි අත්දැකලා තියෙනවා. ඒත් අපි තව තවත් බලාපොරොත්තු ඇති කරගෙනයි ජීවිතේ ඉස්සරහට යන්නේ. අපි කියනවා බලාපොරොත්තු අපිව ජීවත් කරනවා. ඇත්ත. ඒ නිසාම අද මම ඔබත් එක්ක මොහොතක් භාවනා කරන්නට යන්නේ මේ ඇවිද යන මිනිසුකගේ සිහිනය. ඇවිද යන අපේ සිහිනයක් කොහොමද බලාපොරොත්තුවක් වෙන්නේ? ඇවිද යන මිනිසුකගේ සිහිනය බලාපොරොත්තුවක්. විශේෂයෙන්ම කතෝලිකයෙක් කිතුනුවෙක් හැටියට අපි කොහෙටද මේ ඇවිදගෙන යන්නේ? බලමෙනු අපි මොහොතක් හිතලා බැලුවොත් එහෙමයි. පුංචි කාලේ අපි ධන ගාද්දී අපිට මේ බලාපොරොත්තුව කියන වචනේ ගැන ලොකු අදහසක් නොතිබුණත් අපිට බලාපොරොත්තුවක් තිබුණා මොකක් හරි දෙයක් අල්ලගෙන නැගිටින්න. ඒ බලාපොරොත්තුව පෙරදැරි කරගෙන ඒ පුංචි දරුවා නැත්නම් ඔබ මම නැගිට්ටා, වැටුණා, ආයෙත් නැගිට්ටා. ඒ වගේ පොඩි කාලේ ඉඳලා බැඩි හිටියෙක් වෙනකම්ම ඔබේ මගේ ජීවිතේ බලාපොරොත්තුත් එක්ක අපි නැගිටිනවා, සමහර වෙලාවට වැටෙනවා. කිතුනුවේ කතෝලිකයෙක් හැටියට ඔබගේ මගේ බලාපොරොත්තුව ඔබේ මගේ ජීවිතයේ ජයග්‍රහණය නම් ප්‍රේමන්තේනි අපි නැගිටින්නට ඕනේ. අපි බලාපොරොත්තුව තබා ගත යුත්තේ වෙන කාවිතවත් නෙවෙයි, ස්වාමීන් වහන්සේ වෙතයි. හුඟක් අය සමහර වෙලාවට පියතුමන්ලවන අපි වහම වෙලා කියනවා, ෆාද ජීවිතය ගැන කිසිම බලාපොරොත්තුවක් නැහැ. ඒ බලාපොරොත්තු විරහිතව ඉන්නව මිනිසුන්ට සමහර වෙලාවට අපේ ජීවිත අත්දැකීම් එක්ක පුංචි වෙලාවක් කතා කළොත් දොඩමළ වුණොත් ඒ අය සමහර වෙලාවට තේරුම් ගන්නවා, ඔව් බලාපොරොත්තුවක් එක්ක මමත් නැගිටින්නට ඕනේ කියලා. බලාපොරොත්තුව කියන දේ අපිව ජීවත් කරවන්නා වගේම බලාපොරොත්තුවට ඉලක්කයක් තිබිය යුතුයි. විශේෂයෙන්ම කතෝලිකයෙක් කිතුනුවෙක් හැටියට ඔබේ මගේ ජීවිතයේ බලාපොරොත්තුව විය යුත්තේ, ඉලක්කය විය යුත්තේ ස්වාමින් වහන්සේ. ස්වාමින් වහන්සේ තුළ බලාපොරොත්තුව තියන්නා වූ අපි හැම කෙනෙක්ම අනිවාර්යෙන්ම ජයග්‍රහණය ලබන අය. එනිසා අද මේ වර්තමාන සමාජයේ බලාපොරොත්තු ගැන හුඟක් කතා කරනවා. බලාපොරොත්තු කඩවීම ගැන කතා කරනවා. බලාපොරොත්තු ඉටු කරගන්නට ගිහිල්ලා සිද්ධ වෙච්ච දේවල් ගැන කතා කරනවා. මේ හැම දෙයක් එක්කම ඔබට මට දෙන්නා වූ ප්‍රධානතම පණිවිඩය තමයි අද මා ඔබට ඉදිරිපත් කරපුවේ වචන කිහිපය. ඇවිද යන මිනිසුගේ සිහිනේ බලාපොරොත්තුවයි. අපි බලාපොරොත්තුවක් තබාගෙන ඒ බලාපොරොත්තුව සාක්ෂාත් කරගන්නට, ඒ බලාපොරොත්තුව ජයග්‍රහණයක් කරගන්නට නම් අපි ඇවිදගෙන යන මිනිසුන් වෙන්නට ඕනේ.
අපි ක්‍රියාකාරී මිනිස්සු වෙන්නට ඕනේ. අනේ මට බලාපොරොත්තුවක් තියෙනවා මේ දේ කරගන්නට, මේ දේ කරගන්නට, මේ දේ තුල යමක් මගේ ජීවිතයට එකතු කරගන්නට කියලා අපි එක තැන පල්ලුනොත් ප්‍රේමන්තේනේ අපිට බලාපොරොත්තුව ජයග්‍රහණයක් කරගන්නට බෑ. ඒ නිසා බලාපොරොත්තුව ජයග්‍රහණයක් කරා ගෙන යන්නට නම් ඔබ මම අපි හැම දෙනෙක්ම ඔබ ගිහියන් වුණත් පැවිද්දන් පූජකයන් වුණත් අපි හැම කෙනෙක්ම මිනිසුන් හැටියට ක්‍රියාකාරී විය යුතුයි. ක්‍රියාකාරී වන තැන බලාපොරොත්තුව අනිවාර්යෙන්ම පළ දරනවා. එනිසයි අද මා මේ බලාපොරොත්තුව ගැන කතා කරන මොහොතේදී ඔබට මතක් කළේ ඇවිද යන මිනිසෙක් ගැහණියක් පිළිබඳව. අපි ඇවිද යනවා කියලා කියන්නේ ඉස්සරහට තල්ලු වෙනවා. අපි ක්‍රියාකාරී. ඒ ක්‍රියාකාරීකම තුළ තමයි අපිට හැකියාව ලැබෙන්නේ අපි මේ බලාපොරොත්තු ඉටු කරගන්නට. බලාපොරොත්තු ඔබේ මගේ ජීවිතයේ තබාගෙන අපි ඒ බලාපොරොත්තුව ගැන පමණක් කතා කරමින් විතරක් හිටියොත් ඒ බලාපොරොත්තු ඉටු කරගන්නට බෑ. ඒ බලාපොරොත්තු ඉටු කරගන්නට නම් අපි ස්වාමීන් වහන්සේට බද්ධ වන ජනතාවක් විය යුතුයි, විශේෂයෙන්ම කතෝලිකයෙක් කිතුනෙක් හැටියට. ඔබේ මගේ ජීවිතයේ හුඟක් බලාපොරොත්තු තියෙනවා. ඒ බලාපොරොත්තු ඉටු කරගෙන ගිහිල්ලා අපි වැටුණු අවස්ථාවන් බොහොමයක් තිබෙනවා. අපි මොහොතක් හැරිලා බැලුවොත් මේ සුදු බයිබලයේ පෞකාර ස්ත්‍රීගේ ජීවිතේ. පෞකාර ස්ත්‍රීගේ ජීවිතේ බලාපොරොත්තුවක් තිබුණා තමුන්ගේ තමුන්ට අවශ්‍ය කරන දේවල් මිල මුදල් ලබා ගන්නට, තමුන්ට තිබෙනා වූ අවශ්‍යතාවන් ඉටු කර ගන්නට. කෙසේ හෝ මම මේ දේවල් මගේ ජයග්‍රහණය කර ගන්නට ඕනේ කියලා. ඒ ලෞකිකව තිබුණා වූ බලාපොරොත්තුව අවසානයේදී මහා ජීවිත වෙනස් වීමේ තත්ත්වයක් දක්වා වෙනස් වුණේ ජේසු හම්බුණයින් පස්සේ. ජේසු හම්බුණයින් පස්සේ ඇගේ ඒ පෞකාර ජීවිතයට සමුදෙන්නට ලොකු බලාපොරොත්තුවක් ලැබුණේ ජේසු කිව්ව වචන වලින්. මමත් ඔබට වරද තියන්නේ, ඔබ මින් පස්සේ පව් කරන්නට එපා. ඇය ස්වාමීන් වහන්සේ වෙතට ගෙන අවස්ථාවේදී අනිවාර්යෙන්ම ඇය බලාපොරොත්තු වුණේ අනිත් මිනිස්සු කළා වගේම ජේසුත් මාව ප්‍රතික්ෂේප කරයි කියලා. නමුත් ජේසු ඇයට අලුත් බලාපොරොත්තුවක් දුන්නා. මොකක්ද? පව් නොකර ජීවත් වෙන්න. ඔබේ මගේ ජීවිතේත් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්නට නම් අපි ජේසුට බද්ධ වෙන්නට ඕනෑ යැයි මම ප්‍රකාශ කළේ ඒ නිසයි. එනිසා ආදර සහෝදර සහෝදරිනි, ආදර දුවේ පුතේ, ආදර අම්මේ තාත්තේ, ඔබත් මමත් අපි හැම කෙනෙක්ම බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්නට බලාපොරොත්තු වල ගමනක් යන්නට අවශ්‍ය ජනතාවක් නම් අපි ජේසුට සම්බන්ධ වෙන්නටම අවශ්‍යයි. කතෝලිකයෙක් කිතුනෙක් හැටියට අපි යහපත් මිනිසෙක්, යහපත් තැනැත්තෙක් තැනැත්තියක් වේ යුතුමයි. අනෙවිටයි අපට හැකියාව ලැබෙන්නේ බලාපොරොත්තුවක් තුළ ජීවිතයේ ජයග්‍රහණය කරාගෙන යන්නට. ඉතින් බලාපොරොත්තුව අපි හැම දෙනාටම ඉතාම වැදගත් වූ කාරණාවක්. ඒ කාරණේ ඉටු කරගන්නට ඔබ මම වෙහෙස වෙන්නේ මොන ආකාරයෙන්ද? අනේ බලාපොරොත්තුවක් තියෙනවා මට මේ දේ ගැන, අර දේ ගැන කියලා අපි එක තැනම හිටුවොත් එහෙමයි. අපි ඒ සඳහා ක්‍රියාකාරී නොවන කෙනෙක් නම් මේ බලාපොරොත්තුව අපිට ඉටු වෙන්නේ නැහැ. ඒ සාදරම් මිතාත්තේ දුවේ පුතේ, සහෝදර සහෝදරිනී, බලාපොරොත්තුව ඔබේ මගේ ජීවිතයේ සාක්ෂාත් කරගෙන ඒ බලාපොරොත්තුව තුළ ජයග්‍රහණය කරන්නට නම් අපි ඒ බලාපොරොත්තුවට පණ දෙමු. එසේ පණ දෙන්නට නම් අපි ඒ බලාපොරොත්තුව ජයග්‍රහණය කරන්නට ඇවිද යන ක්‍රියාකාරී තැනැත්තෙක් වෙමු. එනිසයි අද මා ඔබට මේ බලාපොරොත්තුවේ කතාව, මේ බලාපොරොත්තුවේ මාතෘකාව ගැන කතා කරද්දීම මතක් කළේ ඇරිස්ටෝටල් කියන දාර්ශනිකයා කිව්ව කතාව. ඇවිද යන මිනිසෙකුගේ සිහිනය බලාපොරොත්තුවයි. එනිසා
ඇවිද යන්නට සිහිනයක් ඔබට තිබෙනවා නම් ජයග්‍රහණය කරන්න ඔබට සිහිනයක් තිබෙනවා නම් ඔබ ඒ සඳහා බලාපොරොත්තුවක් ඇතිව ඉන්නවා නම් ක්‍රියාකාරී කෙනෙක් වෙන්න යහපත තුල. ඒ යහපත තුල ක්‍රියාකාරී කෙනෙක් වුණොත් ඔබට බලවන් ඔබේ බලාපොරොත්තුව ඉටු කර ගන්නට. ඉතින් ඒ බලාපොරොත්තුව ඉටු කර ගන්නා ජනතාවක් වෙන්නට අපි ප්‍රාර්ථනා කරමු. ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය පතමු.